ඉතින් එමලි හනු අතරු වගේ ඔයා මොනාද මේ කරන්න හදන්නේ? අතරු අහනු මං කොහොමද ආව කවුරු හරි අල්ලන්න හදද්දි නිශ්ශබ්දව බලාගෙන ඉන්නේ. එමලි අහනු ඒ ඇයි? අතරු අහනු ඔයා දන්නෙම නැත්ත ඇයි කියලා. එතන ඉන්න මිනිස්සු කෑ ගහනවා දැන් හොඳටම ඇති. මෙයාල දෙන්නව එළියට ඇදලා දාන්න. ස්ලවිලා මෙයාල දෙන්නව එළියට දානවා. එතනදී ශිවානි කෙනෙක් එක්ක කතා කරන ගමන් ඇයි කියනවා මං තමුන්ට කිව්වනේ මෙහාට කෝල් කරන්න එපා කියලා. අහනවා තමුන්ට ඕන කරන දේවල් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඔව් මෙයාට මට කතා කරන්න උත්සාහ කරන්න එපා. පාරටම රුත්‍රාණ ශිවානිට කතා කරනවා. ශිවානි බය වෙනවා. අයිය කියලා අහනවා. රුත්‍රාණ අහනවා. ශිවානි අයියෝ බය වෙලා වගේ. ශිවානි කියනවා නෑ අයිය එහෙම දෙයක් නෑ. රුත්‍රාණ අහනවා. කවුද කතා කරේ? ශිවානි උත්තර දෙනවා. මං හිතන්නේ රොන් නම්බර් එක. තේ දෙකෙන් එළියට ඇවිල්ලා. අතරවා කියනවා එමිලිට මං ඔය මිනිසුන්ව ලේසියෙන් අතාරින්නේ නැහැ. මං එයාලට විරුද්ධව කම්ප්ලේන් එකක් ෆයිල් කරනවා. මම කියනවා අනේ අතරවා අහන්න. එපාර මේ ගැන අම්මයි තාත්තයි දෙන්න දැනගත්තොත් අපි ගැන ගොඩක් වද වෙනවනේ. ඔයා මොකටද ඔය කොහෙවත් යන මිනිසුන්ට ප්‍රතිචාර දක්වන්න යන්නේ? ඒවා කේන්තියෙන් කියනවා. ඔයා ගැන විකාර කතා කියවද්දි අට පියාගෙන ඉන්න ඕනද? මං ඔය මිනිසයාට ගහනවා. මල පොදම වෙලා වගේ බලාගෙන ඉන්නකොට අතරවා කියනවා. දැන් එතකොට මගෙන් අහන්න එපා ඒ ඇයි කියලා. උතරණ ගෙදරට වෙලා ඉන්නකොට ජෙනි එනවා අභිෂේක එක මඩු මලු කේපයක් මුස්සගෙන. ෂේක් රන් හවුස් එකට ඇවිල්ලා මලෙම රුද්‍රයානව මොන ගැහෙනවා. පලිත වෙලා අහනවා හායි අභිෂේක් කොහමද ඔයාට? පස්සේ රපාලි චෙනේගෙන් අහනවා චෙනි ඇත්තටම ඔයා හිටිය අභිෂේක එකද? යහනෝ නැන්දේ මං මොකට තාට මෙහෙලු කරන්නේ? මල අභිෂේක්ට කියනවා ආ මෙන්නකෝ මං ඔයාට කන්නමන හරි අරගෙන එන්න. පස්සෙ ෂෙනි හොරටම රුද්‍රයාන ගාවට ඇවිල්ලා කියනවා ඔයා වැඩිය කල්පනා කරන්න නම් ඕනේ නෑ. මාගේ මහලක පොතයි ලේලේ දෙන්න. ලොකු කරදරයක වැටිලා ඇත්තේ. රිලැක්ස් වෙන්නකෝ. වැඩිය ගැන හිතන්න යන්න ඕනේ නෑ. වෙලාවෙදී අතරවා ඉම්ලි දෙන්න එළියට ඇවිල්ලා. අතරවා ඉම්ලිට කියනවා. ඉම්ලි මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඉම්ලි අහනවා. එහෙම කක්ද? අපෝ කියනවා. මං හිතන්නේ අප්සෙට් ගන්න එකක් නැහැ. ඉම්ලිගේ උත්තරේ වෙන්නේ ඕ. එහෙම අප්සෙට් වෙන්නේ නැහැ. අතරවා කියනවා. මං හිතාගෙන හිටියේ මේක ඔයාට පස්සේ කියන්න. හැබැයි දැන් මගේ හිතට ධෛර්යය ආවා. ඔයාට මේක දැම්මම කියන්න ඕනේ කියලා. මෙම්ලේ මට කායකේ කීයක හොයාගන්න විදිහක් නැහැ. ඒක කොහේ හරි වැටිලා. මේ හනෝ මොකද්ද? ඉතින් ඔයා අතර හනෝ. ඔයා මොනවද හිතුවේ? මෙන්න කෙනෝ මන්නම් මහ මෝඩියා. මාරේ මාරේ මිනිසුත් එක්ක කෑ ගහ ගන්න වෙලාවෙදී ඔයා කායකේ කීයක හලා ගන්න ඇති? ඒවා කියනවා. එම්ලේ මේ හන්නකෝ. I am so sorry. මට මං නිසා මූවී එක බලන්න අත්හැරි වුණා. සේ මම කීයකත් නැති කරගෙන ලිහිනා වෙලා කියනවා ඒ කතාව හරි. හැබැයි ඉතින් අද වගේ දවසක මූවී එකට වැඩි කැමැත්තක් දක්වන්න ඕනේ නෑ අපි. අතරවා කියනවා ඔයා කියන කතාව හරි. අර ගෑනු ළමයටත් ඔයා හොඳ ලෙක්චර් එකක් දුන්නනේ. අය ගෑනු ළමයට දුන්න සෝෂල් මැසේජ් එක. එම්ලේ කියනවා ඔයා කරපු වැඩේත් හරි ඉතින්. අර මනුස්සයත් එක්ක ගහ බැනගෙන අපිව කොහොම හරි එළියට ඇදලා දාගත්තනේ. ඒක නිකන් ඇක්ෂන් මූවී එකක් වගේ තමයි. හනෝ හරි එහෙමනම් අපි දැන් ගෙදර යමුද? අතරවා කියනවා යමු. නකෝ මං කැබ් එකක් බුක් කරන්න. කැබ් එක බුක් කරන්න හදද්දී අතරවා හනෝ එමලේ කොහොම වුණත් ඒ මූවී එක ලස්සනයි නේද? මේ මට තියෙන ප්‍රශ්නේ කවුද අපි දෙන්න ගැන කම්ප්ලේන් කරේ කියලා. ඔන්න ඒ වෙලාවේදී එමලේ කල්පනා කරනවා මට ඕක අනුමාන කරන්න පුළුවන් අතරවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි ෂිනී අක්කා. ඉතින් අතරවා කියනවා බලන්නකෝ කැබ් එකක් බුක් කරගන්න විදිහක් නැහැනේ. කිව්වේ මේ කෙට්ටුව ළඟපාත කැබ් එකක් නැහැ. නහනවා එහෙමනම් අපි රික්ෂෝ එක යමුද? මම කියනවා එම්ලි I'm sorry. මං කවදාවත් ওই රික්ෂෝස් වල ගිහිල්ලා නැහැ. එනවා ඒක හරිම විනෝදයි. මම කියනවා හරි එහෙනම් ඔයා විනාඩියක් ඉන්නකෝ. මං රික්ෂෝ එකක් බලන්න. ඕ පාර යන රික්ෂෝස් වලට අත දාතා. මේව නවත්ත ගන්න උත්සාහ කරනවා. හැබැයි එකක්වත් නවත්තන්නේ නැහැ. එම්ලි පැත්තකට වෙලා හිනා වෙන ගමන් එනවා ඔයා චොට්ටක් හයියෙන් කතා කරලා බලන්න. එම්ලි හිනා වෙනකොට අතරවා කියනවා ඔයාට මේක වෙහෙළුවක්ද එම්ලි? හරි එන්නකෝ ඔයා වෙලා මේ වැඩේ බාර ගන්න. දිරොත්රණ කියනවා චෙනීට. චෙනී තමන් මොන හරි වැරද්දයක් කළා කියලා මට දැනගන්න හම්බුණා. මං තමන්ව නිකන් අතාරින්නේ නැහැ. චෙනී කියනවා ඔයාගේ තර්ෂණ ඝර්ෂණ වෙන කාට හරි දෙන්න රුද්‍රාංක. ඔයා දන්නවනේ චෙනී ගොඩක් වෙනස් කෙනෙක්. මගේ යාටකේ මූවි ප්ලෑන් සේරම ටික විනාශ කළා දැම්මා. එහෙමනේ ඉතින් මම එයාලගේ මූවි ප්ලෑන් සේරම විනාශ කළා දැම්මා. ඔයා පොඩි කාලේ සෙල්ලම් ඔයා ගවම තියාගෙන රත්‍රංක. රත්‍රා කියනවා මම ඔයාට වෝන් කරනවා චිනී. එනට මොකක් හරි. එතකොටම චිනී අපව කියනවා සනාව කියන දේ ඔයාට ඕන විදිහට ප්ලේ වෙන්නේ නැහැ රුද්‍රංක. මලි මෙතනට ඇවිල්ලා අහනවා රත්‍රංක හැම දෙයක්ම හොඳින් නේද? ඉතින් කියනවා ඔහු නැන්ද ඔහු ආටෝ ඉම්ලි දෙන්න එකටනේ ඉන්නේ. ඉම්ලි ආටෝත් එක්ක ඉන්නකම් හැම දෙයක්ම සුපර් ෆයින්. එහෙම නේද රුද්‍රංක? පාලි කතා කරනවා චිනීට.
චිනි එන්න අභිෂේක් ඔයා එනකන් බලාගෙන ඉන්නවා. රණ කල්පනා කරනවා මෙයා මට ඕනවට වඩා ස්ට්‍රෙස් එක දෙනවා. මකෝ ඉම්ලිට හරි අතරවට හරි කෝල් කරලා ඉම්ලි අතරවා කියප විදිහට රික්ෂා එකක් නවත්ත ගන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි අතන දායින් දෙනම් රික්ෂා එකක්වත් නවත්තන්නේ නැහැ. ඉතින් ඉම්ලි ඇගේ විදිහ පාවිච්චි කරනවා. 22ක් ගහලා රික්ෂා එක නවත්ත ගන්නවා. පිටිපස්සෙන්දගෙන අතරවත් මේ සිතිය දිහා බලාගෙන පස්සේ මෙයාලා රික්ෂාකට නගෙනවා. යන අතරතුරේදී අතරවා කියනවා මේ ස්පීඩ් එකෙන් දිගටම ගියත් එහෙම අපිට ගෙදරට යන්න නම් වෙන එකක් නෑ ඉම්ලි. ඔව් කියනවා ඩ්‍රයිවර්ට. අපි චුට්ටක් හයියෙන් යමුද? ඉතින් ඩ්‍රයිවර් අතරවට කියනවා සමීට වැඩිය හයියෙන් නම් අපිට යන්න බෑ. අතරවා කියනවා ඉම්ලිට අපි ටැක්සි එකක් බුක් කරගමුද? ඒ වෙලාවේදී ඩ්‍රයිවර් කියනවා අතරවට මහත්තයා ඔයා තමයි මගේ පළවෙනි මගියා. මං ජීවත් වෙන්නේ මේ වාහනේ නිසා. ඔයාලව ඔයාලගේ ගෙදරට තාන්න ඉඩ දෙන්නකෝ. චුට්ටක් තව වේගෙ වැඩි කරන්න. අතරවා කියනවා අපි මෙහෙම දෙයක් කරමු. අපි ඔයාට ඔයාගේ ගාන දෙන්න. ඊට පස්සේ අපි කැම්ප් එකක් බුක් කරගන්න. වෙලාවෙදී මේ ඩ්‍රයිවර් කියනවා මට මගේ වැඩේට මේ මහන්සියට නගන්න පුළුවන්. හැබැයි ඉතින් මහන්සි නොවි මං කොහොමද මහත්තයාගෙන් සල්ලි ගන්නෙ? මගේ වැඩේ සම්පූර්ණ වුණෙත් නැහැනේ. ඒ අතරෙදි රුද්‍රයාන කොච්චර කෝල් කරා වුණත් ඉම්ලි අතරවයි දෙන ෆෝන් කෝල්ස් ආන්සර් කරන්නේ නැහැ. නැදෙන්න හොඳින් නම් මට ඒ ඇත්තේ. යසේ අතරව හනෝ ඉම්ලිකෙන්. ඉම්ලි ඔයා මොනාද මේ කරන්න හදන්නේ? ඉම්ලි කියනවා ඔයා බලාගෙන ඉන්නකෝ. අද මම තමයි රික්ෂා එක අරගෙන යන්නේ. ඉම්ලි කියනවා අනේ මැඩම් මේක මගේ රාජකාරියනේ. ඉම්ලි එතකොට කියනවා මම මැඩම් කෙනෙක් නම් නෙමෙයි. අංකල්ට පුළුවන් මට දුව කියලා කතා කරන්න. ෂොයක අරගෙන යන එක අංකල්ගේ රාජකාරිය තමයි. ඇයි මේක මගේ හීනය. රහනෝ මොකද? ඉම්ලි කියනවා ඔව් අතරවා කාලෙදි මං හරියට හීන දැක්කා. ගේ පාරක රික්ෂා එකක් පදවගෙන යන්න. ඔන්න අන්තිමට දෙල්ලිවලදිම මගේ හීන හැබෑ කරගන්න පුළුවන් වෙලා. මේ ප්ලීස් මට උදව් කරන්න. මේ හීන හැබෑ කරගන්න. දැන් ඉම්ලි කියනවා අංකල් පිටිපස්සෙන් ඉඳගන්නකෝ. මං ඩ්‍රයිවර් සීට් එකේ වාඩි වෙන්න. කට්ටියම අපහු ඉඳගන්නවා. මැනියන්ට ජය වේවා කියලා ඉම්ලි රික්ෂා එක අරගෙන යන්න තමයි මේ හදන්නේ. අතරවා කියනවා ඉම්ලි පරිස්සමෙන් ඔයාට බය නැද්ද? ඉම්ලි අහනවා අතරවා ඔයාට මාව විශ්වාස නැද්ද? අතරවා උත්තර දෙනවා අස් දෙක පියාගෙන උනත් මං විශ්වාස කරන එකම කෙනා ඔයා. ඉම්ලි කියනවා හරි හැමනම් ඔයාට කරන්න තියෙන්නේ අස් දෙක පියාගෙන මේ හීතල හොලඟ විඳ ගන්න එක. ඉම්ලි කියනවා තවදුරටත් ඔයාට බයක් එහෙම දැනෙනවා නම් ඒ ඩ්‍රයිවර් අංකල්ගේ අතින් අල්ල ගන්න. ඩ්‍රයිවරත් කියනවා අනේ බලන්නක මහත්තයා මේ මැඩම් හරිම වෙහෙළුයි නේද? මම කියනවා ඉම්ලි ඔයා නම්. එතකොට ඉම්ලි කියනවා ඒ මගේ හැටි. ඔය ඉතින් ඇස් දෙක වහගන්නකෝ. අතරවා කියනවා හරි මං ඇස් දෙක වහගන්න. යන්න ඔයා මේ පාරේ ඇස් දෙක අරගෙන ඕනේ ඩ්‍රයිව් කරන්න. ඇස් දෙක පියාගෙන ඔළුව තෙලියට දාගන්නවා. ඩ්‍රයිව් කරන ගමන් කන්නාඩියෙන් අතරම දිහා බලාගෙන ඩ්‍රයිවර් කියනවා අනේ මැඩම් දැන් ඔයාගේ හීන හැබෑ වුණානේ. දැන් මට මගේ සීට් එක දෙන්නකෝ. ඉම්ලි කියනවා කාලය හොඳටම වෙනස් වෙලා. ඒ කාලේ ගෑනු ළමයින්ට පිරිමි ළමයි කරන හැම වැඩක්ම වගේ කරන්න පුළුවන් අංකල්. මං ඔයාලා දෙන්නට දෙල්ලිවල හොඳ ටෝ එකක් දෙනවා. ඉතින් අතරවත් පොදුම වෙනවා. මේ ළඟට මොකද වෙන්නේ කියලා.